අයිබෝවන් හඳහන ජෝතිෂ්‍ය සේවයට ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙම වීඩියෝව යටතේ අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ සිකුරුගේ මහ දශාව සහ සිකුරුගේ අතුරු දශා පිළිබඳව සම්පූර්ණ විවරණයක් ඉදිරිපත් කරන්න. බෙරණ පුවපල් පුවසල කිර නැකත් තමයි සිකුරු නියෝජනය කරන්නේ. ඒ නිසා බෙරණ පුවපල් පුවසල කිර නැකතකින් ඔබ ඉපදිලා තිබෙනවා නම් ඔබ උපත්යේදීම සිකුරු මහ දශාව ගත කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අනිකුත් දශාවන් වලට වඩා සිකුරුගේ මහ දශා කාලය ගොඩක් වැඩි. ඒ කාලය අවුරුදු 20ක් වෙනවා. ජීවිත කාලයෙන් අවුරුදු 20ක් සිකුරු මහ දශාව ගත කරන්න ඔබට අවස්ථාව ලැබෙන්න බොහෝ විට කඩ තියෙනවා. සිකුරු බෙහෙවින්ම සුභඵල උදා කරන ග්‍රහයෙක් විදිහට තමයි අපි හැමෝම පිළිගන්නේ. ඒ නිසා සිකුරුගේ දශා කාලයේදී යම් යම් සැප සම්පත් අපි බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් අපිට ලැබෙයි කියලා. විශේෂයෙන්ම ඔබට සහකාරියක් සහකාරුවෙකුගෙන් ලිංගික ආධාර උපකාර ලැබෙයි කියලා, ලිංගික සැපත ලැබෙයි කියලා මේ කාලෙදි වැඩියෙන්ම අපේක්ෂා කරනවා. සාමාන්‍යයෙන් පොදුවේ ගත්තම හැමෝටම සතුටින් ගත කරන්න පුළුවන් කාලයක් තමයි මේ සිකුරුගේ කාලය කියලා කියන්නේ. මේ නිසා විවිධ සැප සම්පත් අත්කර ගන්න අපි පෙළඹෙන අවස්ථා අනිවාර්යෙන් තියෙනවා. සිකුරු බලවත් ආකාරයට කේන්ද්‍රයේ පිහිටෙනවා නම් තමයි මේ ආකාරයට වඩා බලවත් සැපතක් හම්බ වෙන්නේ. සිකුරු ලග්නයේ 4 7 10 කියන කේන්ද්‍ර ස්ථානවල ස්වක්ෂේත්‍ර හෝ උච්ච බලයෙන් ඉන්නවා නම් එහෙම නැත්නම් පංචමහා පුරුෂ යෝග පදිත්‍රාය මාළවී යෝගයේ යෙදෙනවා කියලා අපි මේක හඳුන්වනවා. සිකුරු 1 4 7 10 කියන ස්ථානවල උච්ච හෝ ස්වක්ෂේත්‍ර බලයෙන් ඉන්නවා නම් මේ ආකාරයට පංචමහා පුරුෂ යෝගයට අයත් වෙන මාළවී යෝගය ඔබගේ හඳහනේ යෙදෙලා තියෙනවා කියලා ඔබට තේරුම් ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ යෝගය ඔබට තියෙනවා නම් සිකුරුගේ මහ දශාව ලැබෙනවා නම් යම් යම් ආකාරයේ උසස් ආකාරයේ සැප සම්පත් ප්‍රසිද්ධිය ගෞරවය ආදරය දිනා ගන්න ඔයාලට අවස්ථාව අනිවාර්යයෙන්ම ලැබෙනවා. උසස් ආකාරයේ කම්සප ලබා ගන්න මේ පීඨීම අනිවාර්යයෙන්ම හේතු වෙනවා. සිකුරුගේ දශා කාලය ගැන කතා කරනකොට මානසික පීඩාවන් ඇතිවන්නේ, සතුරු කරදර ඇතිවන්නේ ඉතාම කලාතුරකින්. ඒ නිසා සමස්තයක් වශයෙන් ගත්තම මේ සිකුරුගේ මහ දශාව ආදායම් මාර්ග ඇති කරන සුභ කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔබ ව්‍යාපාර ශාස්ත්‍රයේ නිරත වෙලා ඉන්න කෙනෙක් හෝ ඔබ කලාවට සම්බන්ධ කෙනෙක් නම් ඒ කාර්යයන් යහපත් ආකාරයෙන් ඉෂ්ට කරගන්න මේ කාලේ ඔබට අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙනවා. හේතුව තමයි ඔබට පිරිස් බලය මේ කාලේදී වැඩි කරන නිසා. විශේෂයෙන්ම ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ගෙන් උදව් උපකාර ලබා ගන්න මේ කාලේ අනිවාර්යෙන් අවස්ථාව ලැබෙනවා. ඔබ තරුණ තරුණියක් නම් අනිවාර්යෙන්ම ආදරය, ප්‍රේමය ආදී කටයුතු සඳහා යොමු වන කාලයක් බවට පත් වෙනවා. ඔබ විවාහ අපේක්ෂාවෙන් සිටින කෙනෙක් නම් ඒ කරුණු ඉතා සාර්ථක ඉටු කරගන්න බොහෝ ඉඩ කර තිබෙනවා මේ කාල සීමාව තුළදී. ඒ කියන්නේ මේ කාල සීමාවේදී මංගල යෝග උදා කරන කාලයක් බවට අනිවාර්යෙන් පත් වෙනවා. ඔබගේ වයස් සීමාවත් එක්ක ඒ ගැන හිතලා බලන්න. විවාහ ප්‍රමාද වෙලා තියෙනවා නම් මේ දක්වා ඔබ යම් හිසි හේතුවක් මත ඔබගේ විවාහය ප්‍රමාද වෙලා තිබෙනවා නම් මේ දක්වා පැවති බාධාවන් ඉවත් වෙන්න මේ කාල සීමාව ඔබට බෙහෙවින් ඉවහල් වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. සිකුරුගේ දශා කාලයේදී නිතරම උත්සව වලට සහභාගී වෙන්න, විනෝද ගමන් යන්න අනිවාර්යෙන්ම ඔබට අවස්ථාවක් ලැබෙනවා. හිතේ සතුට වැඩි කරන්න හේතු වෙන කාරණා වලට වැඩි වශයෙන් යොමු වන කාලයක්, ජීවිතය සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන් කාලයක් බවට මේ කාලය ඔබට අනිවාර්යෙන් පත් කර ගන්න පුළුවන්. හේතුව ඔබගේ හිතේ යහපත් සිතුවිලි ක්‍රියාත්මක වන කාලයක් වෙන නිසා. සිකුරු උපත්යේදී උච්ච ස්වක්ෂේත්‍ර බලයෙන් ඉන්නවා නම් මහ දශාවෙන් වඩාත් යහපත් ප්‍රතිඵල ලබා ගන්න අවස්ථාව අනිවාර්යෙන් තියෙනවා. 4 10 වගේ ස්ථානවල ස්වක්ෂේත්‍ර හෝ උච්ච බලයෙන් ඉන්නවා නම් සිකුරු මහ දශා කාලයේදී රජයේ රැකියාවක් පවා ලබා ගන්නවට අනිවාර්යෙන් අවස්ථාවක් තියෙනවා. නිවාස වාහන වගේ දේවල් පවා තමන්ගේ නමට ලැබෙන්න බොහෝ ඉඩ කඩක් තියෙනවා. කලාත්මක අංශයට සම්බන්ධ කෙනෙක් නම් මේ කටයුතු වලින් කලින් කිව්වා වගේම උසස් ප්‍රතිඵල වාට ලබා ගන්න අනිවාර්යෙන්ම පුළුවන්. මේ ආකාරයට සිකුරු මහ දශාවෙන් සුභ ප්‍රතිඵල ලැබෙනවා. සාමාන්‍ය විදිහට උපත්යේදී සිකුරු සතුරු රාශියක රාශිගත වෙලා හෝ නීච බලයෙන් ඉන්නවා නම් තමයි ඔය කියපු සුභ ප්‍රතිඵලයන් අසුභ ප්‍රතිඵලයන් බවට පරිවර්තනය වීමක් සිදු වෙන නිසා. සිකුරු සෞම්‍ය භාවයෙන් යුක්ත ග්‍රහයෙක් වුණාට හැමතිස්සෙම සුභ ඵල දෙන්නේ නැහැ. සිකුරු හැමෝටම සුභ වෙන්නේ නැහැ. සුභ වෙන කෙනාට අතිශයින් සුභයි, අසුභ වෙන කෙනාට ඒ ආකාරයෙන්ම අතිශයින් අසුභ කාලයක් ඇති කරන්න සිකුරුට අවස්ථාව තියෙනවා. උපත්යේදී සිකුරු බලවත් භාවයෙන් ඉන්නවනම් පාපග්‍රහයන්ගේ සංයෝගයේ දෘෂ්ටියට යටත් වුනොත් සිකුරුගේ වරයේ දුර්වල වෙන නිසා කලින් කිව්වා වගේ අපේක්ෂිත බලාපොරොත්තු යටපත් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඔබගේ හඳහනගෙන නිවැරදි අවබෝධයක් ලබා ගන්න.
මිතුන කන්‍යා මකර කුම්භ ලග්න වලින් ඔබ ඉපදලා තිබෙනවා නම් සිකුරු බෙහෙවින්ම සුභඵල ඇති කරන ඔබට අනිවාර්යයෙන්ම මේ වගේ ලග්න හිමියෙක් වෙලා ඔබ සිකුරු බලවත් කේන්ද්‍ර ස්ථානයක ත්‍රිකෝණ ස්ථානයක තියෙනවා නම් කවදාවත් බලාපොරොත්තු වෙච්ච නැති යහපත් ආකාරයේ සුභ ප්‍රතිඵල වාගේ ජීවිතයට අනිවාර්යයෙන්ම එකතු වෙන කාලයක් බවට පත් වෙනවා. මේෂ කටක සිංහ වෘශ්චික ධනු මීන ලග්න හිමියන්ට සිකුරු අසුභ ග්‍රහයක් විදිහට පොදුවේ ජ්‍යොතිෂය තුල අපි වටහා ගන්න ඕනි. ඒ නිසා මහදශාව බලවත් ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ ලග්න හිමිය සිකුරු ගෝචරයෙන් 2 6 7 8 12 ස්ථානවල ගමන් කරන කාලයේදී සුභ ප්‍රතිඵල වෙනුවට අසුභ ප්‍රතිඵල තමයි මම මේ කියපු මේෂ කටක සිංහ වෘශ්චික ධනු මීන කියන ලග්න හිමියන්ට අත් කරගන්න අවස්ථාව ලැබෙන්නේ. සිකුරුගේ මහදශාව මැදි වසරෙන් පස්සේ යෙදෙනවා නම් ගොඩක් යහපත් කියලා අපි පොදුවේ අත්දැකීමෙන් දන්නවා. ඒ තුලාවේදී සිකුරු බලවත් ආකාරයෙන් තමන්ගේ ප්‍රතිලාභ ලබා දෙනවා තරුණ වයසේ කෙනෙක්ට නම්. එතකොට ආර්ථික දියුණුවත් ලබා ගන්නවාට මේ අවස්ථාවේදී අවශ්‍යතාවයේ අනිවාර්යයෙන්ම සඵල වෙනවා. සිකුරු අටවැන්න අධිපතිය වෙලා ඉන්නවා නම් වාගේ හඳහන්නේ සිකුරු මහදශාව ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා නම් අයහපත් භාවයෙන් අශුභදායී තත්වයන් ඇති වෙන්නේ බොහෝ ඉඩ කඩක් තියෙනවා. ඒ නිසා ටිකක් සැලකිලිමත් වෙන්න සිකුරු අටවැන්න ඉන්නවා නම් ඔයාගේ හඳහන්නේ ඔබ ගත කරන සිකුරු මහදශාව නම් ටිකක් ඔබට අසුභ කාලයක් බවට පත් වෙනවා. අනපේක්ෂිත අනතුරු වගේ දේවල් වලට මුහුණ දෙන්න වාට අනිවාර්යෙන් සිද්ධ වේවි. ටිකක් කල්පනාකාරී වෙන්න. සිකුරුගේ මහදශා කාලය අවුරුදු 20ක් කියලා මම කලින් සඳහන් කරා. ඒ කාලේ සමානුපාතික ක්‍රමයට සීලුම අතුරු දශාවලට අපි බෙදෙනවා. එහෙම බෙදුවට පස්සේ පළමු අතුරු දශාව හිමිවන්නේ සිකුරුට. ඒ කියන්නේ සිකුරු මහදශාවේ පළවෙනි අතුරු දශාව වෙන්නේ සිකුරු අතුරු දශාව. මේ සිකුරු මහදශාවේ සිකුරු අතුරු දශා කාලයේ අපි සලකනවා අවුරුදු 3යි මාස 4ක් විදිහට. අවුරුදු 3යි මාස 4ක් පවතින මේ සිකුරු අතුරු දශා කාලයේදී අපි බැලුවොත් උපත්දී සිකුරු බලවත් ස්ථානයක බලයෙන් ඉන්නවා නම් මේ අතුරු දශා කාලයේ ඉතාම හොඳයි. කීර්තිය, ප්‍රසිද්ධිය, ගෞරවය අනිවාර්යයෙන්ම ලැබෙන කාලයක් බවට පත් වෙනවා. වඩාත් යහපත් කාලයක් වෙනවා. ඔබ රැකියා බලාපොරොත්තු වෙනවා නම් ඒ රැකියා සිහින බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් කාලයක් බවට පත් වෙනවා. උසස් වීම පවා බලාපොරොත්තු නොවෙච්ච ආකාරයට ඔබ වෙත ළඟා කරගන්න අනිවාර්යෙන්ම අවස්ථාවක් තියෙනවා. ලාභ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් සිකුරුගේ සිකුරු අතුරු දශා කාල සීමාව තුළදී. ඒ වගේමයි අනිත් පැයකින් ඔබට ආධාර උපකාර පවා මේ කාලයේදී ලැබෙන්න පුළුවන්. ආදරේ ප්‍රේමය ගැන කතා කරනවා නම් ප්‍රේම සම්බන්ධතා ගොඩනැගීම අපේක්ෂා කරන කෙනෙක් නම් ඔබ විවාහකයි නම් සහකරුවෙක් සහකාරියක් කොයිම ආකාරයකින් ඔබට ඉන්නවා නම් ඔබගේ විවාහ කටයුතු, ආදරණීය කටයුතු, මංගල කටයුතු සාර්ථක කරගන්න අවශ්‍යතාවය ඔබට අනිවාර්යයෙන්ම සඵල කරගන්න පුළුවන්. නමුත් මේ ගැනත් හිතන්න, සිකුරු දුර්වල එහෙම නැත්නම් සිකුරු නීච තත්ත්වයෙන් ඉන්නවා නම් අවාසනාවන්ත ලෙස අනියම් සම්බන්ධතා ගොඩනැගීමක් සහ එමගින් ඔබට විපත් ඇතිවීමක් පසු කාලීනව බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා හඳහනේ සිකුරු ඉන්න බලය ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. ඔබ යම් පුද්ගලයෙකු ලෙස සමාජයේ වැඩ කරනකොට මහජනතාවත් එක්ක වැඩ කරන පුද්ගලයෙක් නම් කට්ටියත් එක්ක එකතු වෙලා සාමූහිකව වැඩ කරන කෙනෙක් නම් දේශපාලන වැඩ කටයුතු කරන කෙනෙක් නම් පිරිස් සමග එකතුලා වැඩ කරන කෙනෙක් නම් ඔබට ගෞරවයේ ප්‍රසාදයේ වැඩි දිනාගේ කැමැත්ත ලබා ගන්න පුළුවන් මේ සිකුරු මහදශාවේ සිකුරු අතුරු දශාව තුළදී. ඒ වගේමයි ඔවුන්ගේ ආධාර උපකාරات ඔබට මේ කාලෙදී ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන්ගෙන් ඔබට තියෙන ප්‍රතිලාභ ප්‍රමාණය මේ කාල සීමාවේදී ටිකක් වැඩියෙන් පෙන්වනවා. මේෂ කටක වෘශ්චික වගේ ලග්න හිමියෙක් නම් ඔබ සිකුරු බලවත් ආකාරයෙන් තැන්පත් වෙන්නවා නම් ගෝචරයෙන් සිකුරු බලවත් රාශිවල ගමන් කරනවා නම් උසස් ප්‍රතිඵල හිතා ගන්න බැරි විදිහට ඔයාගේ ජීවිතයට එකතු වේවි. මේ ආකාරයට සිකුරුගේ සිකුරු අන්තර්දශාව ගැන කතා කරනකොට සුභඵලයන් හිමිවන්නේ සිකුරු බලවත් ආකාරයෙන් ඉන්නවා නම් විතරයි කියලා පැහැදිලිව මතක තියාගන්න පටලව ගන්න එපා. එහෙම නැත්නම් සිකුරු දුර්වල වෙලා ඉන්නවා නම් සුභ ප්‍රතිඵල වෙනුවට ඔබට මේ කාල සීමාවේදී අසුභ ප්‍රතිඵල තමයි සාපේක්ෂව ලැබෙන්නේ. මේෂ වෘෂභ කටක වෘශ්චික ධනු ලග්නයෙන් ඔබ ඉපදලා තියෙනවා නම් සහ දුර්වල ස්ථානයක පාප ග්‍රහයන්ගේ දෘෂ්ටියෙන් සිකුරු ඉන්නවා නම් හිතා ගන්න බැරි ආකාරයේ සුභ ප්‍රතිඵල පෙනිපෙනි අහිමි වීමක් පෙන්නුම් කරනවා. සිකුරු මාර්ග ග්‍රහයෙකු විදිහට සමහර අයට බලපාන්න පුළුවන් මේ සිකුරු අන්තර්දශා කාලයේ පසු කරන අවස්ථාවන් වලදී ඔබට විවිධ අපහසුතා ඇති කරනවා. සමහර වෙලාවට අටවැනි ගමන් කරන ආකාරය තමයි මේ ආකාරයෙන් අයහපත් ලෙස අපි ප්‍රධාන වශයෙන්ම තේරුම් ගන්න. ඔබගේ හඳහනේ සිකුරු මහදශාවේ සිකුරු අතුරු දශාව ගත කරනකොට සිකුරු ගමන් කරන අටවැනි නම් ඔබට මාරකයි, අපලයි. ඒ නිසා ඉතා පරිස්සම් බවන්න. හඳහනේ විශේෂ දෙයක් සලකා බලන්න වෙනවා.
ඔබගේ සිකුරු මහ දශාවේ සිකුරු අතුරු දශාව තුළදී සිකුරු ගමන් කරන්නේ දුර්වල රාශියකින් වෙනකොට ඒ රාශිය තුලම සෙනසුරු රාහු ගමන් කරනවා නම් ඉතාම අසුබදායී කාලයක් ගත වෙනවා. සිකුරු දුර්වල ස්ථානයක ගමන් කරන වෙලාවෙදී ඒ කොටුව තුලම ගුරු ගමන් කරනවා නම් සුබ ඵලයක් නැති කරන ඔය ආකාරයට තමයි සුබ අසුබ වෙනස් වෙන්නේ. ඒ නිසා නිවැරදිව හඳහන පරීක්ෂා කරගන්න දන්න කෙනෙක් ලබා. සිකුරු මහ දශාවේ රවිගේ අන්තර දශාව ගැන කතා කරනකොට කාල සීමාව අවුරුද්දක් වගේ තමයි වෙන්නේ. ඔබ මෙතෙක් ගත කරපු සිකුරු මහ දශාවේ සිකුරු අන්තර දශාවේ තිබිච්ච සතුට රවි අන්තර දශාවේදී අහිමි වීමක් අඩු වීමක් තමයි පෙන්නුම් කරන්නේ. රවි සිකුරු සංයෝග වෙලා යහපත් ආකාරයෙන් ඉන්නවා නම් සිකුරුගේ රවි අතුරු දශාව තුළදී එම සංයෝගය තුළින් සුබ ආකාරයෙන් ප්‍රතිඵල ඔබට ලැබෙන්නේ නැහැ. උපත්යේදී සිකුරු රවි විවාහයට සම්බන්ධ ස්ථානයක ඉන්නවා නම් හෝ දෘෂ්ටියට යටත් වෙලා ඉන්නවා නම් මේ අතුරු දශාවන් වලදී දුර්වලතාවයට පත් වෙන නිසා සුබ ඵලයන් අහිමි වෙලා දුකටපත් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ උපත්යේදී සිකුරු සහ රවි විවාහයට සම්බන්ධ ස්ථානයක ඉන්නවා නම්. තමන්ගේ පවුල සමාජිකයන් ගැන එහෙම නැත්නම් තමන්ගේ විවාහ සහකරුව සහකාරිය ගැන කතා කරනකොට ඔවුන් සමගත් මේ සිකුරුගේ රවි අතුරු දශාවේදී ඔබට මතභේදාත්මක දේවල් ඇති කරන්න පෙළඹෙනවා අනිවාර්යෙන්ම. ඒ නිසා ටිකක් පරිස්සම් වෙන්න. ඒ වගේම ඔබට ආදර සම්බන්ධතාවයක් තියෙනවා නම් ඔබට විවාහයක් තියෙනවා නම් ඉන් පිටද අනියම් සම්බන්ධතා ඇති කරන්න මේ සිකුරුගේ රවි අතුරු දශාවේදී හේතු වෙන්න පුළුවන්. ඒ නිසා වඩාත් සැලකිලිමත් වෙන්න තමන්ගේ තත්ත්වයට තමන්ගේ තරාතිරමට නොගැලපෙන සහකරුවෙක් සහකාරියක් සමග අනියම් සම්බන්ධතාවයක් ගොඩනැගෙන බොහෝ ඉඩකඩ තියෙනවා. ඒ නිසා මතගැටුම් වැඩි කරන්න පුළුවන්, පීඩා වැඩි කරන්න පුළුවන් සතුටට වඩා. ඒ නිසා හැකි තරම් පරිස්සම් වෙන්න. උපත්යේදී රවි සතුරු බලයෙන් ඉන්නවා නම් තමයි මේ ප්‍රතිඵලය, මේ අයහපත් ප්‍රතිඵලය ඔබට ඉතා දරුණු විදිහට අත්දකින්න ලැබෙන්නේ. රවි අතුරු දශා කාලයේදී රැකියා ගැන කතා කරනවා නම් රැකියා යහපත් වෙන්නේ නැහැ. රැකියා කටයුතු තමන්ට කරදරකාරී දෙයක් විලයි හැංගී යන්නේ. ඒ නිසා තමන් වැඩ කරන තැන සහයෝගය තමන්ට ලැබෙන්නේ නැහැ කියන හැඟීම තමන්ගේ හිතට එනවා. ඒ නිසා ඔවුන් සමග යම් යම් මතවාද ගොඩනගා ගන්නවා, අමනාපකම් විරුද්ධකම් ඇති කර ගන්නවා. ඒ නිසා උසස් නිලධාරීන්ගේ ගැරහීමට පවා ලක් වෙන්න පුළුවන් මේ කාල සීමාව තුළදී. රැකියාව තුළ පවා තමන්ට විවිධ දඬුවම් ලැබෙන්න පුළුවන් කාල සීමාවක් තමයි සිකුරුගේ රවි අතුරු දශාව කියලා අපි හඳුනගන්නේ. උපත්යේදී රවි සිකුරු බෙහෙවින් දුර්වල ස්ථානයක ඉන්නව නම් සෞඛ්‍ය තත්ත්වයත් මේ කාලයේදී දුර්වල කරනවා. ඒ නිසා පවුලේ සමාජිකයන්ටත් මේකෙන් වැඩි බලපෑමක් ඉල්ල වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබට මානසික ආතතිය, ව්‍යාධිය වගේ දේවල් වෙන්න පුළුවන්. මේකෙන් වෙන්නේ මානසික නිරෝල්භාවයේ, මනසේ තියෙන අපහසුතාවයන් වැඩි කරන එක. ඒ නිසා සතුට, ප්‍රීතිය ආදිය අඩු කරනවා මේ සිකුරුගේ රවි අතුරු දශාව තුළදී. සිකුරු රවි බලවත් විදිහට යෝගකාරක බලයෙන් ඉන්නවා නම් අන්තර් දශා කාලයේදී රාජ අනුග්‍රහය, රජයේ වරප්‍රසාද ආදී ඔබට ලැබෙන්න පුළුවන්. පෞරුෂත්වය දිනු කරගන්න පුළුවන්, ගෞරව ප්‍රසාදේ දිනා ගන්න පුළුවන්. රවි උච්ච ස්වක්ෂේත්‍ර චත්තයෙන් ඉන්නවා නම් සිකුරුගේ බලය ගිලිහි යන්නේ නැහැ. සිකුරුගේ බලය ආරක්ෂා කරගන්න රවිට පුළුවන් වෙනවා. රවි මේ ආකාරයට උච්ච ස්වක්ෂේත්‍ර බලයෙන් ඉන්නවා නම් ඒ වගේ වෙලාවට රවිගේ අන්තර් දශා කාලයේ වඩාත් යහපත් ප්‍රතිඵලත් කරගන්න ඔබට අවස්ථාවක් උදා වෙනවා ඔබගේ හඳහන තුළින්. සිකුරු මහ දශාවේ සඳුගේ අන්තර් දශා කාලයේ කතා කරනවා නම් අවුරුද්දයි මාස 8ක් තමයි සිකුරුගේ සඳු අතුරු දශාව ගත කරන්න සිද්ධ වෙන්නේ. සිකුරු සඳු කියලා කියන්නේ මිත්‍රභාවයෙන් පසුවන ග්‍රහයන් කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා සිකුරු මහ දශාවේ සඳුගේ අන්තර් දශා කාලය තුළ නැවතත් ඔබට සුබ ප්‍රතිඵල ලබා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඔබ වෙළඳ ව්‍යාපාර රැකිය කටයුතු කරන කෙනෙක් නම් ඔබට යහපත් කාලයක් බවට මේ කාලය අනිවාර්යෙන් පත් වේවි. ඔබට වැඩියෙන් වාසි ලැබෙන කාලයක් බවට පත් වෙනවා. මෙතෙක් රැකියා අර්බුද පැවතුනා නම් රැකියා උසස් වීම බලාපොරොත්තු වෙන ඉඳලා ඒ දේවල් තාම ලැබුණේ නැත්නම් මෙන්න ඔබට රැකියා උසස් වීම ලැබෙන කාලයක් සිකුරුගේ සඳු අතුරු දශාව කියලා කියන්නේ. ඒ වගේමයි නලුතින් ව්‍යාපාර ඔබ පටන් ගන්න බලාපොරොත්තු වෙන ඉන්නව නම් ඒ සඳහා විවිධ අපේක්ෂාවන්, විවිධ අරමුණු ඉෂ්ට කරගන්නවට අවස්ථාවක් ලැබෙනවා. අලුතින් ව්‍යාපාර ආරම්භ කරන්නවට අවස්ථාවක් ලැබෙන කාලයක් බවට පත් වෙනවා. සහ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නතුවට මේ සිකුරුගේ සඳු අතුරු දශාව තුළ අනිවාර්යෙන්ම හැකියාව ලැබෙනවා. ඔබ තරුණ වයස ගත කරන කෙනෙක් නම්, ඔබ ආදරයට විවාහයට යොමු වන කෙනෙක් නම්, එම සම්බන්ධතා තුළ ප්‍රීතිය, සෞභාග්‍ය ඇති කරන කාලයක් වෙනවා. බලාපොරොත්තු වෙන විවාහ මංගල කටයුතු අනිවාර්යෙන්ම උදා කරනවා. මේක පොදුවේ බොහෝ දිනට මංගල යෝග උදා කරන කාලයක්. ඒ කියන්නේ සිකුරුගේ සඳු අතුරු දශාව. සිකුරු මහ දශාවේ සඳුගේ අන්තර් දශා කාල සීමාවේදී මේ ආකාරයෙන් වට විවිධ හේතු නිසා හිතට සැනසෙල්ලක්, සතුටක් ලැබෙන කාලයක් බවට අනිවාර්යෙන්පත් වෙනවා. සමහර අවස්ථාවලදී සුළු සෙම් රෝග ඇති කරන්න පුළුවන්. නමුත් ඒවා බලවත් තත්ත්වයකටපත් වෙන්නේ නැහැ. මේ කාල සීමාවේදී ඔබ ලස්සන වෙනවා, ඔබේ සමේ පැහැ වැඩි වෙනවා, මූරට අමුතු එළියක් ලැබෙන කාලයක් විදිහට සිකුරුගේ සඳු අතුරු දශාව අපිට පොඩ්ඩුවේ හඳුන්වන්න පුළුවන්.
ආගම දහම ගැනත් කතා කරන්න ඕනි වචනයක්. ආගම දහමට ඔබගේ හිත මේ කාලේදී අනිවාර්යෙන් යොමු වෙනවා. ටිකක් මානසික පීඩාවන් තියෙන කෙනෙක් නම් සඳුගේ අන්තර්දශාවක් තියෙනකොට මේ ආකාරයේ යම් සහනදායි තත්ත්වයක් ඔබට උදා කරනවා. විවිධ උසස් පුද්ගලයන්ගේ එහෙම නැත්නම් සහකාරියකගේ සහකරුගේ ලිංගික ආධාර උපකාර අනිවාර්යෙන් ලැබෙනවා. කම්සප්ප කොහොම හරි ලබා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ ආශ්‍රයෙන් වෙන වෙන ප්‍රතිලාභත් ඔබට මේ කාලේ හිමි වෙනවා. තමගේ ජීවිතේ විවිධ සම්පත් ළඟා කරගන්න අදහස් කරනවා නම් ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න වට අවස්ථාවක් තියෙනවා. නිවාසී දෙකඩම් යාන වාහන වගේ වස්තුව ධනය දියුණු කරගන්න පුළුවන් කාලයක් බවට මේ කාලය අනිවාර්යෙන්පත් වෙනවා. ඔබට අලුත් මිතුරන් යහපත් මිතුරන් හමු වන කාලයක් බවටපත් වේවි. ඔබගේ උපත්යේදී සිකුරු සඳු ඉන්නේ සතුරු හෝ නීච බලයෙන් නම් ඒ ගැනයි මේ කතා කරන්නේ. මේ කියන සිකුරු මහදශාවේ සඳුගේ අන්තර්දශා කාල තුලදී ඔබට කලින් කියපු සුභ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ වුණාට ඔබට රෝග පීඩා වැඩි කරනවා, මානසික අසහනය ඇති කරන්න පුළුවන්, ප්‍රසිද්ධි කීර්ති බිඳ වැටීමට ලක් වෙන්න පුළුවන්, අනියම් කම්සපතට ඔබ යොමු වෙන්න පුළුවන්, එමගින් විවිධ කරදර පීඩා ඇති කරගන්න පුළුවන් කාලයක් බවට පත් වෙනවා. විවිධ චෝදනා දෝෂාරෝපණ ඔබට එල්ලවන කාලයක් බවට පත් වේවි. ඒට අමතරව ජලයෙන් පරිස්සම් වෙන්න, ඔබට ජලයෙන් ඉතාම අසුබයි. උපත්යේදී සිකුරු සඳු සතුරු නීච බලයෙන් ඉන්නවා නම් සහ ඔබ ගත කරන්නේ සිකුරු මහදශාවේ සඳුගේ අන්තර දශා කාලය නම් සිකුරු මහදශාවේ කුජක අන්තර දශා කාලයේ අවුරුද්දයි මාස දෙකක් තමයි ගත වෙන්නේ. කුජ සිකුරු කියලා කියන්නේ මිත්‍රභාවයෙන් ඉන්න ග්‍රහය. ඒ හින්දා මේකේ අන්තර දශා කාලයේදී බලවත්ම අයහපත්වත් යන උදා වෙන්නේ නැහැ. මේ ග්‍රහයන් දෙන්නම බලවත් කාමාධික ග්‍රහයන් ලෙස තමයි අපි හඳුන්වන්නේ. ඒ නිසා කම්සූර්ය ගැන වැඩි උනන්දුවක් උද්‍යෝගයක් ඇති කරනවා සිකුරුගේ කුජ අතුරු දශා කාලයේදී. තමන්ට සහකරුවෙක් සහකාරියෙක් ඉන්නවා නම් ඔවුන්ගෙන් කම්සප්ප ඉතා උසස් අන්දමින් තමන්ට ලැබෙන කාලයක් බවට පත් වෙනවා. ලිංගික ආසාව නිශ්චිත කරගන්න පුළුවන්, විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණීය වීමක් පෙන්නුම් කරන කාලයක් තමයි. ඒ වගේමයි ඔවුන්ගෙන් විවිධ ප්‍රතිලාභ ඔබට ලබා ගන්න අනිවාර්යෙන්ම අවස්ථාව ලැබෙනවා. උපත්දී කුජ සිකුරු සංයෝග වෙලා ඉන්නවා නම් නැත්නම් එකිනෙකාට දෘෂ්ටිගත වෙන්නවා නම් මෙන්න මේ කියන සිකුරුගේ කුජ අන්තර්දශා කාලයේදී ඔබගේ ලිංගික කටයුතු වලින් තියෙන උනන්දුව උද්දීපනය වෙන කාලයක් බවට පත් වෙනවා. මේ අන්තර්දශා කාලයේදී ආගම දහමට තමන්ගේ දියුණුව සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වීමත් පෙන්ඳුම් කරනවා. හිතේ සංසුන් භාවය නම් චුට්ටක් අඩු කිරීමක් තියෙන්නේ වේගවත් අදහස් ඔබ තුළ උද්දීපනය වන නිසා. සැප සම්පත් ඔස්සේ ඔබ හඹා යාමක් මේ කාලේ පෙන්ඳුම් කරනවා. ඒ නිසා සැප සම්පත් නොඅඩු ඔබට ලබා ගන්න කෙසේ හෝ අවස්ථාවක් ලැබෙනවා. යම් යම් ආකාරයේ වස්තු සම්පත් ඔබට මේ කාලයේදී අනිවාර්යයෙන් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ සාපේක්ෂව පාඩු නැති ජීවිතයක් ගත කරන්න පුළුවන් ඔබ ගත කරන්නේ සිකුරුගේ කුජ අන්තර දශා කාලේ නම්. ඔබ ව්‍යාපාර ශාස්ත්‍රයේ නැත්නම් රැකියාව වලට යොමු වෙලා ඉන්න කෙනෙක් නම් ඒ දෙපාර්ශ්වයෙන්ම දියුණුවක් ඔබට ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන් භූමිය සම්බන්ධ ක්‍රියාකාරකම් වලින් රැකියාව වලින් ව්‍යාපාර වලින් ප්‍රතිලාභ ඔබට ලබා ගැනීමේ හැකියාවක් අනිවාර්යෙන් තියෙනවා. හිතේ ධෛර්ය සම්පන්නභාවය අනිවාර්යෙන් ඇති කරන කුමන ක්‍රියාවක නිරත වෙන්න උත්සාහ කරත්, ඒ වගේම ගතසිත දෙකම ඒකාකාර ශක්තිමත් නිසා සංකීර්ණ කටයුතු පවා මේ කාලයේදී ඔබට ඉතා දක්ෂ ලෙස ජයග්‍රහණය කිරීමේ අවශ්‍යතාවය හැකියාව මල්පල ගන්නවන අනිවාර්යෙන් ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබට ඥාතීන් හිතමිතුරන් ඉන්නව නම් සහ රජයෙන් ප්‍රතිලාභ අනිවාර්යෙන් ඔබට මේ කාලයේදී පෙන්නුම් කරනවා. අලුත් යාළුවෝට ආශ්‍රය කරන අවස්ථාවක් ලැබෙනවා. මේ කාලයේදී රුධිරය සම්බන්ධයෙන් තමයි අසනීප නමුත් පෙන්නුම් කරන්නේ. ඒ නිසා රෝගවලින් ඔබ පෙළෙනව නම් මේ වෙනකොට රුධිරය සම්බන්ධ රෝගයක් තියෙනවා නම් ඉතා පරිස්සම් වෙන්න. එහෙම නැත්නම් ඔබට ඒකෙන් පීඩා වින්ද තවත් සිද්ධ වෙනවා. කුජ සිකුරු සතුරු බලයෙන් හඳහනේ ඉන්නවද කියලා බලන්නේ. එහෙනම් කුජගේ අන්තර දශා කාලයේදී යහපත් ප්‍රතිඵල මෙන්න මේ කියපු යහපත් ප්‍රතිඵල ඔබට ලැබෙන්නේ නැහැ. ඔබට ලැබෙන්නේ කීර්තිය ප්‍රසිද්ධිය වගේ දේවල් බිඳ වැටීමක් තමයි. විවිධ චෝදනාවලට ලක්වීමක් මේ කාලයේදී සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම කුජ සිකුරු සතුරු බලයෙන් හඳහනේ ඉන්නකොට වඩ අනියම් ලිංගික සම්බන්ධතා ගොඩනගෙන අනිවාර්යයෙන්ම ඒ නිසා ඔබගේ තත්ත්වයේ පල්ලෙහා වැටීමක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා චරිතයට හානිදායක කාලයක් වෙනවා. මේ ආකාරයට කුජ සිකුරු හඳහනේ ඉන්නේ ඔයාගේ නොගැලපෙන ආකාරයෙන් සතුරු බලයෙන් නම් සහ ඔබ ගත කරන්නේ සිකුරුගේ කුජ අතුරු දශා කාලය නම්. ඒ නිසා ඔබට මුදල් වියදම් කිරීමටත් විශේෂයෙන් සිද්ධ වෙනවා. ඒක ගැන සැලකිලිමත් වන්න. සිකුරු මහදශාවේ රාහු අන්තර දශා කාලය ඔබ ගත කරනවා නම් ඔබ ඒ කාල සීමාව අවුරුදු 3ක් විදිහට ගත කරන්න සිද්ධ වෙනවා සිකුරුගේ රාහු අන්තර දශා කාලේ. සිකුරු රාහු මිත්‍ර ග්‍රහයන් ලෙස අපි සැලකුවට
රාහු ගේ අන්තර්දශා කාලෙදි වඩාත් යහපත් ක්‍රියාවන් සිද්ධ වෙන්නේ ඊටාම කලාතුරකින්. ඒ හින්දා වැඩි ප්‍රවණතාවයක් තියෙන සිකුරු මහදශාවේ රාහු ගේ අන්තර්දශා කාලෙදි ඔබට අසුභ ප්‍රතිඵල ගෙනත් දීම තමයි. ඉගිනීම් කටයුතු වල නිරත වෙලා ඉන්නවා නම් ධාරණ ශක්තිය හීන කිරීමක් වගේ දේවල් සිද්ධ වෙලා ඉගිනීම් කටයුතු වලින් බැහැර දේවල් වලට හිත යදවීමක් මේ කාලේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. ඒකෙන් දැනගෙන තමන්ගේ ඉගිනීම් කටයුතු පාලනය කරගන්න උත්සාහ කරන්න. විවිධ කටයුතු වල නිරත වෙන පුද්ගලයන්ට කියන්න ඕන දෙයක් තමයි ඔබ ගන්න තීරණ නිවැරදි තීරණ බවට පත් වෙන්නේ නැහැ මේ කාලේදී. ඒ නිසා ඉතාම පරිස්සමින් තීරණ ගන්න, වැඩිහිටියන්ගේ උපදෙස් ලබා ගන්න පුළුවන් නම්, අධ්‍යක්ෂින් බහුලයාගේ උපදෙස් ලබා ගන්න පුළුවන් නම් තමන්ගේ තීරණ යථා තත්ත්වයට පත් කරගන්න යහපත් තීරණ බවට පත් කරන අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා සැලකිලිමත් වෙන්න. එහෙම නැත්නම් ඔබට අලාභ පාඩු ප්‍රසිද්ධි අහිමි වීම වගේ දේවල් සිද්ධ වෙලා ඔබ අසීරුතාවයට මේ කාලෙදී පත් වෙන්න පුළුවන්. ඔබ ආදරයට විවාහයට යොමු වෙලා ඉන්න කෙනෙක් නම් ඒ කටයුතු සඳහා මේ කාල සීමාව විතරක් සුබදායක වෙන්නේ නැහැ. පවුල තුල කෝලාහාර, අඩදබර වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. විවාහ සම්බන්ධයෙන් කලකිරීම ඇති කරන්න පුළුවන්. ආදර සම්බන්ධතා බිඳ වැටීමට, විවිධ ගැටලු ඇති කිරීමට මේ වගේ දේවල් ඇති කරන්න පුළුවන්. තමන් විවාහකය නම් තමන්ට දරුවන් ඉන්නව නම් දරුවන් සමග තියෙන සම්බන්ධතාවයේ පවා ගිලිහීමක්, මානසික තත්ත්වයේ පහත වැටීමක් ආදී සිද්ධ වෙන්න පුළුවන්. රැකියා ව්‍යාපාර ගැන අපේක්ෂාවන් ඔබ ඉන්නවා නම් ඒ අපේක්ෂාවන් ඉෂ්ට කර ගැනීමත් මේ කාලේ තරම් සුබදායක විදිහට පෙන්නුම් කරන්නේ නැහැ. අලාභ පාඩු තමයි මේ කාලේ පොදුවේ පෙන්නුම් කරන්නේ. රැකියා කරන ස්ථානයක ඔබ දැනටත් සේවය කරන කෙනෙක් නම් ඔබ සහ රැකියාව හිමිකරුගේ අතර සම්බන්ධතාවයේ යම් පළුද්දක් ඇති වෙන්න පුළුවන්, ගැටුම් ඇති කරන්න පුළුවන්. ඒ වගේම දේශපාලනයට ඔබ සම්බන්ධයි නම්, එහෙම නැත්නම් සමාජ සේවා කටයුතු වලට ඔබ සම්බන්ධයි නම්, එම කටයුතු වලට ඔබට යහපත් කාලයක් බවට පත් වෙන්නේ නැහැ. එකක් සැලකිලිමත් වෙන්න. තමන්ගේ ළඟම ඉන්න අයත් එක්කත් මිතුරුකම් අඩුවීමක් තමයි මේ කාලේ පෙන්නුම් කරන්නේ. ඒ නිසා දුක තමයි මේ කාලෙදී ඇති කරන්නේ සාපේක්ෂ වෙනස වඩාත් සැලකිලිමත් වෙන්නේ. ඵලදායීතාවයක් නැති, තමන්ට ප්‍රයෝජනයක් නැති ගම්මන්වල නිරත වෙන්න සිද්ධ වෙනවා. කිසිම හේතුවක් නැතුව විවේකයේ අඩු වෙන කාලයක් වෙනවා. ආගම දහම සම්බන්ධයෙන් පවතින විශ්වාසය අඩු වෙලා ගිහිල්ලා විවිධ গুপ্ত දේවල් වලට යොමු වීමක් මේ කාලේ තෙන්නුම් කරන්න පුළුවන්. ඒ නිසා අදෘශ්‍යමාන බලවේග වල පිහිට පැතිරුණු පවා ඔබ මේ කාලේ යොමු වෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් සැලකිලිමත් වෙන්න, නොමග යන්න එපා. උපත්ති රාහු 11 වෙනි උච්ච ස්වක්ෂේත්‍ර බලයෙන් ඉන්නවන රාහුගේ අතුරුදශා කාලයේදී තමන්ගේ ආදායම නම් වර්ධනය කරගන්න අනිවාර්යෙන් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ විවිධ සූදු, එහෙම නැත්නම් ලොතරැයි දිනුම් මේ කාලේදී අනිවාර්යෙන් ඔබට ලබා ගන්න පුළුවන්. නමුත් රාහු ඉන්නේ සතුරු බලයෙන් නම් ශරීරයට විෂ එකතු වීමක් මේ කාලේ පෙන්නුම් කරන නිසා ආහාර පාන ගැනීමේදී වෙනදට වඩා ටිකක් සැලකිලිමත් වෙන්න, පාදවලටත් ආබාධ පෙන්නුම් කරන නිසා පරිස්සම් විය යුතු කාලයක් වෙනවා. ගෝචරෙන් රාහු අශුභ ස්ථානවල ගමන් කරනකොට, එහෙම නැත්නම් පාප සංයෝගයකට අහු වෙනවා නම් අශුභ දත්වයන් වැඩි කරන කාල සීමාවක් බවත් තේරුම් ගන්න උත්සාහ කරන්න. සිකුරු මහදශාවේ ගුරු අතුරු දශා කාලය ගැන කතා කරොත් අවුරුදු 2 මාස 8ක් සිකුරුගේ ගුරු අතුරු දශාව ක්‍රියාත්මක වෙනවා. සිකුරු ගුරු කියලා කියන්නේ සාමාන්‍යයෙන් යම් තාක් දුරට වෛරී මට්ටමෙන් ඉන්න ග්‍රහයන් දෙදෙනෙක්. නමුත් ඒ වෛරයේ තරම් අසුභදායකතාවක් හඳහන තුළ පෙන්නුම් කරන්නේ නැහැ. ඒ නිසා ගුරු නීච ස්වභාවයෙන් ඉදියත් ඔයාගේ හඳහන්නේ ඔබට මේ කාල සීමාවේ වැඩි අප්‍රසාදයට පත්වීමක්, එහෙම නැත්නම් ඍණාත්මක දේවල් ජීවිතයට එකතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා සිකුරුගේ ගුරු අතුරු දශාව කියන අවුරුදු 2 මාස 8ක කාල සීමාව ඔබට වඩාත් අයහපත් තත්ත්වයක් උදා කරන්නේ නැහැ. සම ප්‍රතිඵල තමයි ලබා දෙන්නේ. එතකොට මේ කාල සීමාවේදී පින් වැඩවලට හිත යොමු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අනිත්‍ය අතර ප්‍රසිද්ධ වීමක් වෙන්නුම් කරනවා. සාධාරණයේ යුක්ති අනුව ජීවත් වීමක් වෙන්නුම් කරනවා. කාටවත් හිරිහැර කිරීමක් හෝ කාගෙන්වත් හිරිහැර සිදුවීමක් පෙන්නුම් කරන්නේ නැහැ මේ කාල සීමාවේදී. මිනිස්කම අගයන කාල සීමාවක් බවට මේ කාලේ අනිවාර්යෙන් පත් වෙනවා. ඒ නිසා ගුණගරුක අය ආශ්‍රය කරන අවස්ථාවක් ලැබෙනවා. සහ ඔවුන්ගෙන් ප්‍රතිලාභ ඔබට මේ සිකුරුගේ ගුරු අතුරු දශාවේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ කාල සීමාවේදී ආදරේ, විවාහයේ, ප්‍රේමය ගැන කතා කරනකොට ඔබ ආදරය වෙනුවෙන් යොමු වෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම්, ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, ඒ ආදර සම්බන්ධතාව සඳහා සුබ කාලයක් බවට පත් වෙනවා. තමන්ට ගැළපෙන සහකාරියක් හෝ සහකරුවෙක් මේ කාල සීමාවේදී හොයාගන්න පුළුවන්. ඒ වගේමයි ඒ හොයාගන්න කෙනා විවාහය දක්වාම ගෙන යෑමේ විශේෂ භාග්‍යයක් මේ කාල සීමාවේදී පෙන්නුම් කරනවා. ඒ නිසා සුබ විවාහයක්, එහෙම නැත්නම් මංගල සිහින උදා කරන කාල සීමාවක් බවට සිකුරුගේ ගුරු අතුරු දශාව අපිට පෙන්නුම් කරන්න පුළුවන්.
වාසනාවෙන් පිරුණු දරුවන් ඔබ බලාපොරොත්තු වෙනවා නම් දරුපල බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා සුබ කාලයක් විදිහට මේ කාලය පෙන්වමු කරන්න පුළුවන්. ඔබ විවාහලා ඉන්නවා නම් සහකරු සහකාරියත් එක්ක සාමයෙන් සමගින් ජීවත් වෙන්න පුළුවන්. පවුලේ අනාගතය සැලසුම් කරන කාල සීමාවක් බවට මේ සිකුරුගේ ගුරු අතුරු දශාව අනිවාර්යෙන් පත් කරගන්න අවස්ථාවක් තියෙනවා. පවුල තුරට භෞතික සැප සම්පත් ළඟා කරන කාලයක් බවට පත් වෙනවා. ඒ වගේමයි ඔබ අලුතෙන් නිවසක් ඉදිකරන්න හෝ අලුතෙන් නිවසක් මුලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න ඔබට සුභාරංශයක්. සිකුරුගේ ගුරු දශාව ගත කරන ඔබට ඒ අවස්ථාව අනිවාර්යෙන්ම උදා වෙනවා ඇති. රැකියාව සහ ව්‍යාපාර ගැනත් යමක් කතා කරනවා නම් තමන්ගේ කාර්යයන් වඩාත් හොඳින් ඉෂ්ට කරගන්න මේ සිකුරුගේ ගුරු අතුරු දශාව අනිවාර්යෙන්ම ඉවහල් වෙනවා. තමන් වැඩ කරන තැන ඉන්න අයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න අවස්ථාවක් ලැබෙනවා. හොඳ හිත ව්‍යාප්ත කරගන්න පුළුවන් කාල සීමාවක් වඩපත් වෙනවා. සාධාරණයෙන් හරි හම්බ කරන්න, රැකියාව කරන්න, ව්‍යාපාර කරගෙන යන්න ඔබට අනිවාර්යෙන්ම ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් කාල සීමාවක් තමයි ඔබ මේ ගත කරන සිකුරුගේ ගුරු අතුරු දශා කාලය. ඉගිලින් ගැන කතා කරනවා නම්, විවිධ පරීක්ෂණ ගැන කතා කරනවා නම්, අලුත් දේවල් හොයාගැනීම ගැන කතා කරනවා නම්, ඒ හැම දෙයකින්ම දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් සිකුරුගේ මේ ගුරු අතුරු දශා කාලය තුළදී. ඒ වගේමයි ඔබ යම් විභාගයකට මුහුණ දීමට බලාපොරොත්තු ඉන්නවා නම්, ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නවා නම්, බය වෙන්න එපා. උසස් ප්‍රතිඵල මේ කාල සීමාවේදී ඔබට අනිවාර්යෙන්ම ලබා ගන්න අවස්ථාවක් හඳහන තුල පෙන්නුම් කරනවා. ගුරු කේන්ද්‍රස්ථාන ත්‍රිකෝණ ස්ථානවල රාශි බලයෙන් ඉන්නවා නම් එම ප්‍රතිඵලයේ දෙගුණ තිගුණ වෙලා වඩාත් උසස් ප්‍රතිඵල ඔබට විභාග තුලින් ජයග්‍රහණ තුලින් අත්කර ගන්න අනිවාර්යෙන් අවස්ථාව ලැබෙනවා. ගුරු සිකුරු කිර දෙන්නම හඳහන තුල දුර්වල වෙලා ඉන්නවා නම් සුබ ප්‍රතිඵල අඩු කරනවා. ඒක සාමාන්‍ය පොදු කාරණාවක් බවට පත් වෙනවා. ගුරු අටවැන්නේ දුර්වලව ගෝචරයෙන් ගමන් කරනවා නම් මේ කාල සීමාව ඔබට ඉතාම අහිතකර කාල සීමාවක්. කලින් සඳහන් කරපු සියලුම සුබ ලක්ෂණ ඔබගෙන ඈත් වෙනවා මේ ආකාරයට ගුරු අටවැන්නේ ගෝචරයෙන් දුර්වලව ගමන් කරන කාලයක් නම්. සිකුරු මහදශාවේ සෙනසුරු චතුරු දශා කාලය ගැන අපි කතා කරන්නේ යන්නේ සිකුරුගේ සෙනසුරු කාල සීමාව අවුරුදු 3යි මාස 2ක් විදිහට තමයි අපි සලකන්නේ. සිකුරු සෙනසුරු කියලා කියන්නේ සාමාන්‍ය මිත්‍ර ග්‍රහයන්. ඒ වුණාට දෙන්නගේම ප්‍රകൃති ගිනියන් සමතත්වයෙන් පවතින්නේ නැහැ. එතකොට සිකුරු සැප සම්පත් බහුල වශයෙන් භුක්ති විඳින කැමැති වුණාට සෙනසුරු දුකටපත් කිරීමක් තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා දෙන්න පරස්පර විරෝධීව හැසිරීමක් තමයි අපිට පෙන්නුම් කරන්නේ. ඒ නිසා සිකුරුගේ මේ සෙනසුරු අතුරු දශාවේදී සුබ ඵලයන් ඇති කරන්නේ නැහැ කියන එක තමයි පොදු මතය විදිහට ඉදිරිපත් කරන්න වෙන්නේ. ඒ වුණාට සෙනසුරු උච්ච ස්වක්ෂේත්‍ර බලයෙන් කේන්ද්‍රස්ථාන ත්‍රිකෝණ ස්ථානවල ඉන්නවා නම් සුබ ප්‍රතිඵල ඔබට යම් යම් අවස්ථාවලදී අත්කර ගන්න අවස්ථාව තියෙනවා. මේ සෙනසුරු අතුරු දශා කාලයේදී සෙනසුරු ඒ රාශිතක බල ප්‍රවැත්වෙනවා නම්, එහෙම නැත්නම් සතුරු රාශිවල ගෝචරය වෙනවා නම් විවිධ කරදර බාධක අනිවාර්යයෙන්ම ඔබගේ ජීවිතයට අත්දකින්න ලැබේවි. ඒ නිසා හිතේ පවතින සතුට අඩු කරලා දුක පිරෙන කාලයක් බවට පත් වෙනවා. විනෝදයෙන් ඈත් කරන කාල සීමාවකට බවට පත් වෙනවා. ඒ වගේමයි ඔබට කිසිම හේතුවක් ඇතුව වැඩක් ඇතුව හෝ වැඩක් නැතුව විවේකය නොලැබෙන කාල සීමාවකට බවට පත් වෙනවා. ඒ වගේමයි ප්‍රසිද්ධි කීර්තිය ගෞරවයේ දේවල් අහිමි වීමක් ඈත් වීමක් තමයි මේ කාලෙදී පෙන්නුම් කරන්නේ. ඒ වුණාට සෙනසුරු සිකුරු දෙන්නම බලවත් වෙලා ඉන්නවා නම් හිතා ගන්න බැරි දියුණුවක් ඔයාට මේ සිකුරුගේ සෙනසුරු අතුරු දශාව තුළ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ උපන් හඳහනේ සෙනසුරු සිකුරු දෙන්නම බලවත් නම් බය වෙන්න එපා. සිකුරුගේ සෙනසුරු අතුරු දශාව තුළදී හිතා ගන්න බැරි දියුණුවක් ඔයාගේ ජීවිතේට අත්කර ගන්න අවස්ථාව අනිවාර්යෙන් තියෙනවා. මේ කාල සීමාවේදී විවාහයේ බිඳ වැටීමක් සාමාන්‍යයෙන් පෙන්නුම් කරන්නේ නැහැ. නමුත් බිඳ වැටෙන තැනටම කරුණු යෙදීමක් පෙන්නුම් කරනවා. ඔබ විවාහයලා ඉන්නවා නම් මේ වෙනකොට ඔබගේ සහකරු සහකාරිය අතර සුබදත්වය සම්බන්ධයෙන් යම් පළුද්දක් ඇති වෙනවා. කම්සප නොලැබීමක්, කම්සප වලින් ඈත්වීමක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා විවාහ අපේක්ෂාවෙන් සිටින අය, එහෙම නැත්නම් මංගල යෝජනා බලාපොරොත්තු ඉන්න අය ටිකක් සැලකිලිමත් වෙන්න. ඒවා ඔබ හිතන ආකාරයෙන් ක්‍රියාත්මක නොවී මංගල යෝජනා බිඳ වැටීමක් ප්‍රතික්ෂේප වීමක් මේ කාලෙදී අනිවාර්යෙන් පෙන්නුම් කරනවා. ඒ නිසා ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්න. විවාහයට වැඩි බාධක කාල සීමාවක් තමයි පොදුවේ මේ හඳහනේ. මේ ආකාරයට සෙනසුරුගේ සිකුරු අතුරු දශා කාලයේදී දෙදෙනාම බලවත් නොවන ආකාරයෙන් ඉන්නකොට පෙන්නුම් කරන්නේ. ඒ නිසා සහකරුගේ සහකාරියගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල කිරීමකුත් අනිවාර්යෙන් පෙන්නුම් කරනවා. ඒ නිසා ඔබට බොහෝ මුදල් වැය කරන්න සිද්ධ වේවි. ඒ වගේමයි සුළු අසනීප තත්ත්වයක් වුණත් සුව කරගන්න යම් වැඩි කාලයක් ගත වෙනවා. රැකියාව ව්‍යාපාර ගැන කතා කරනවා නම් ඔබට ටිකක් මහන්සිලා වැඩ කරන්න සිද්ධ වෙනවා. නමුත් බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කර ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. දුක් වෙන්න, මහන්සි වෙන්න වැඩ කරන්න සිද්ධ වෙනවා. නමුත් ප්‍රතිඵල ඉතාම සීමිතයි. තමන්ගේ ළඟම ඉන්න අය ගැන කතා කරනවා නම් තමන්ගේ හිතමිදුරන් ඥාතීන් ආදී තමන්ගේ ජීවිතේ මැදිහත් වීමක් පෙන්නුම් කරනවා. ඒ නිසා තැන්පත් ධනෙ හීන වීමක් මේ කාලෙදි වෙන්න පුළුවන්. ඉතාම පරිස්සම් වෙන්න. සිකුරු
සෙනසුරු ලිංගිකත්වය නියෝජනය කරන ස්ථානයක තැන්පත් වෙලා ඉන්නවනම් මේකින අතුරු දශා කාලය තුලදී කියන්නේ සිකුරුගේ සෙනසුරු අතුරු දශා කාලය තුලදී තමන්ගේ තත්ත්වයට නොගැලපෙන වයසට නොගැලපෙන පිනුමට නොගැලපෙන අය සමග ලිංගික සම්බන්ධතා වලට යොමු වීමක් අනිවාර්යෙන් පෙන්නුම් කරනවා ඔබගේ වයස සීමාවත් එක්ක ටිකක් සැලකිලිමත් වෙන්න ඒ නිසා ඔබ බලාපොරොත්තු වෙන සුවය ඔබට නොලැබී යාමක් තමයි මේ කාලේ පෙන්නුම් කරන්නේ ඒ නිසා පරිස්සම් වෙන්න තමන්ගේ නමට කැලල ඇති කරගන්න එපා ඊටම වගකීමෙන් කටයුතු කළ යුතු කාලයක් බවට පත් වෙනවා සෙනසුරු සිකුරු කියන ග්‍රහයන් දෙන යෝගකාරක තත්වෙන් කේන්ද්‍ර ස්ථානවල උච්ච ශ්‍රේෂ්ඨ බලයෙන් ඉන්නවා නම් මේ අතුරු දශා කාලයේදී ව්‍යාපාර වලින් නම් ඔබට දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ධෛර්ය සම්පන්න බව අනිවාර්යෙන් ඇති කරනවා ඒ වගේමයි දේශපාලනයේ නැත්නම් සමාජීය කටයුතු වල නිරත වෙලා ඉන්න කෙනෙක් නම් තමන්ට එම අරමුණු ඉෂ්ට කර ගැනීමට මේ කාලෙදී අනිවාර්යෙන්ම හැකියාව ලැබෙනවා ඒ වගේමයි ඔබ භූමිය ආශ්‍රිතව කටයුතු කරන කෙනෙක් නම් භූමියෙන් ප්‍රතිඵල ඔබට ලබා ගන්න අනිවාර්ය හැකියාවක් වෙන්නුම් කරනවා සිකුරු මහ දශාවේ බුධගේ අතුරු දශා කාලය අපි කතා කරනවා නම් අවුරුදු 2යි මාස 10ක් ඔබ සිකුරුගේ බුධ අතුරු දශාව ගත කරනවා බුධ සිකුරු කියලා කියන්නේ දෙන්නම සෞම්‍ය ගුණවලින් ඉන්න දෙන්නේ මිත්‍ර ස්වභාවයෙන් ඉන්න දෙන්නේ මේ දෙන්නගේ සංයෝගයෙන් ලැබෙන සුභ ප්‍රතිඵල යහපත් ප්‍රතිඵල මේ අතුරු දශා කාලයේදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ නිසා මේ කාලය ඔබට නරක කාලයක් වෙන්නේ නැහැ ඒ නිසා උසස් මන්දමින් ජීවිතය පවත්වාගෙන යන්න පුළුවන් සතුට වර්ධනය කරනවා සැප සම්පත් ධන දාන ලැබෙන කාලයක් බවට පත් වෙනවා සැපයක් අඩු නොමැතිව ලැබෙන කාලයක් විදිහට පොදුවේ සිකුරුගේ පුදු අතුරු දශාව හඳුන්වන්න පුළුවන් ඔබ කලාත්මක කටයුතු වල සම්බන්ධ කෙනෙක් නම් මේ දේවල් ප්‍රගුණ කරන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා නිතරම ප්‍රීතියෙන් කටයුතු කරන්න පුළුවන් ඉගෙනීම් කටයුතු විභාග සමුක් පරීක්ෂණ ආදී සඳහා ඉතාම සුදුසු කාලයක් විදිහට සිකුරුගේ බුදු අතුරු දශාව හඳුන්වන්න පුළුවන් රැකියා වෙළඳ ව්‍යාපාර ගැනත් අපි වචනයක් කතා කරමු ඒ දේවල් කරන කෙනෙක් නම් මෙම කටයුතු රැකියා වෙළඳ ව්‍යාපාරික කටයුතු සාර්ථක කර ගැනීමක් අඳහනතුර පෙන්නුම් කරනවා වැඩියෙන් ලාභ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් කාලයක් බවට පත් වෙනවා තමන් වැඩ කරන තැන ඉන්න සේවක සේවිකාවන් සමග සහයෝගයෙන් කටයුතු කරන අවස්ථාවක් ලැබෙනවා උගත්කම ප්‍රසිද්ධිය ආධාර උපකාර ලැබෙන කාලයක් බවට අනිවාර්යෙන් පත් වෙනවා ආදරේ ප්‍රේමය ගැනත් අපි වචනයක් කතා කරමු ප්‍රේමය සඳහා සුබ කාල සීමාවක් තමයි මේක විවාහය සඳහා විවාහ වෙලා ඉන්නවා නම් මේ කාල පරිච්ඡේදය ඉතාම සුබ කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔබ දැනටමත් විවාහයලා ඉන්නවා නම් සහකරු සහකාරිය සමග හොඳ හිත වර්ධනය වෙන ප්‍රීතියෙන් කල්ගත වෙන උසස් කම්සප් ලැබෙන කාලයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම උප්පත්තියේදී සිකුරු බුද සඳු ග්‍රහයන් සංයෝග වෙලා ඉන්නවා නම් මේ කාලෙදී අනියම් කම්සප් පවා ඔබව සතුටු කරවන කාලයක් බවට පත් වෙන්න පුළුවන්. බුද රවිට සමීපව ගමන් කරන කාලයක් නම් එහෙම නැත්නම් බුද දුර්වල වෙලා ඉන්නවා නම් මේ කියපු සුභ ප්‍රතිඵල ඔබට ඍණාත්මක පැත්තට තමයි ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා බුද රවිට සමීපව ගෝචර වෙනවාද කියලා හඳහන පරීක්ෂා කරනකොට බලන්න එහෙම නැත්නම් බුද දුර්වල ස්වභාවයෙන් ඉන්නවාද කියලා බලන්න එහෙම වුණොත් මේ කාල සීමාවෙදී කියපු සුභ ප්‍රතිඵල ඔබට හිමි වෙන්නේ නැහැ සිකුරු මහ දශාවේ කේතු ගතුරු දශා කාලය ගැන කතා කරනවා නම් අවුරුද්දේ මාස දෙකක් ඔබට මේ සිකුරුගේ කේතු ගතුරු දශාව ගත කරන්න සිද්ධ වෙනවා සිකුරු කේතු කියලා කියන්නේ සමතත්වයෙන් මිත්‍රශීලී ග්‍රහයන් ඒ වුණාට සිකුරුගේ කේතු ගතුරු දශාව තුළ වැදගත් සුබ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා සිකුරු කේතුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නකොට සිකුරුගේ යහපත් ගුණයන් අපේක්ෂා කරන ආකාරයෙන් බලාපොරොත්තු වෙන්න බෑ ඒ නිසායි ඔබට මේ කාලය තරම් සුබදායී කාලයක් වෙන්නේ නැති කේතුගේ අන්තර් දශා කාලය ක්‍රියාත්මක වෙනකොට තමන්ගේ දක්ෂතා ඉස්මතු කරගන්න බෑ ක්‍රියාශීලී බව අඩු වෙනවා තනියමින් උත්සාහ කරනවා සමාජයෙන් ඈත් වෙනවා චෝදනා වලට හසු වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගැලපෙන්නේ නැති අය සමග ලිංගික කටයුතු වලට යොමු වෙන්න පුළුවන් ඒ වගේ දේවල් වෙන නිසා තමන්ගේ වයසට නොගැලපෙන දේවල් වලට යොමු වීමක් මේ කාලේ සිද්ධ වෙන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වෙන්න ආදර විවාහය සඳහා බාධා එල්ල වෙනවා මේ කාලේදී තමන්ගේ පෙම්වතා පෙම්වති සහකරු සහකාරිය ගැන සමාජය තුළ වැරදි මත හෝ කටකතා හෝ පැතිරීමෙන් තමන් අපහසුතාවයට පත් කරන කාලය සීමාවක් තමයි සිකුරු කේතු දශාව කියලා කියන්නේ රැකියාව ගැන කතා කළොත් රැකියාව වලින් විශේෂ දියුණුවක් මේ කාලේ බලාපොරොත්තු වෙන්න බෑ මානසික සෞඛ්‍ය පහත වීමක් තමයි පෙන්නුම් කරන්නේ ශරීර සෞඛ්‍ය පවා බිඳ වැටීමක් පෙන්නුම් කරන්න පුළුවන් හැම මතුපිට රෝග පෙන්වන්න පුළුවන් සමේ වර්ණේ දුර්වල වීමක් මේ කාලේ වෙන්න පුළුවන් අනිත්‍යයට ප්‍රිය උපදවන ශරීරයක් ඔබට අහිමි වීමක් තමයි මේ කාලේ පෙන්නුම් කරන්නේ ඒ වගේමයි රෝග ගැන කියනවා නම් බෝවන රෝග වැළඳීම ඉතාම සීක්‍රියෙන් වෙන්න පුළුවන් කාලයක් ඒ නිසා ටිකක් සැලකිලිමත් වෙන්න ආහාර සම්බන්ධයෙන් එහෙම නැත්නම් රුධිරය සම්බන්ධයෙන් සැලකිලිමත් යුතු කාලයක් වෙනවා පොදුවේ ගත්තම ඔබ ගත කරන මේ කාල සීමාව කේතුගේ අතුරු දශා කාල සීමාව අයහපතක් තමයි පෙන්නුම් කරන්නේ සාමාන්‍ය ඉගෙනීම් කටයුතු වලට පමණක් සුබ කාලයක් විදිහට මේ කාලය හැමෝටම පොදුවේ සඳහන් කරන්න පුළුවන් ප්‍රසිද්ධ කීර්ති බිඳ වැටීමක් මිතුරන් සමග තියෙන සම්බන්ධතාවයේ පවා බිඳ වැටීමක් තමයි එහෙම නැත්නම් ගොඩක් අය තමන්ව හැර යන කාලයක් තමයි ඔබ මේ ගත කරමින් සිටින්නේ
මේ ආකාරයට ඔබට අවශ්‍ය කරන මහා දශාව හෝ අතුරු දශාවක් තව දැනගන්න තිබෙනවා නම් ඒ ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න ඔබ වෙනින් එම වීඩියෝ එක කරන්නත් අපි සූදානම්. ඔබට ජයෙන් ජය ප්‍රාර්ථනා කරමු. ස්තුතියි.